මෙන්න මෙහෙම සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් මේ චිත්‍රපටය ගැන කතා කරද්දී හන්ට සිද්ධ වෙනවා. එක්තරා දුම්රියක් මරදානේ ඉඳන් ගාල්ල බලා පිටත් වෙනවා. මේ දුම්රියට මරදානෙන් මිනිස්සු 40ක් නැගිනවා. කොටුවෙන් 5 දෙනෙක් බහිනවා. තව 20ක් එකතු වෙනවා. ඊට පස්සේ කොච්චිය කොල්ලු පිටියට එනවා. තව 15ක් නැගලා 30ක් බහිනවා. තව ටිකක් ගිහලා බම්බල පිටියෙන් 7ක් බැහැලා 40ක් එකතු වෙනවා. මේ වගේ කොච්චිය එනවා මොරටුවට එනකම්. දැන් මොරටුවේ දැන් ප්‍රශ්නේ මෙන්න මේකයි. හොඳයි කියන්න බලන්න කොච්චියේ එන්ජින් ඩ්‍රයිවර්ගේ වයස. කොච්චියේ එන්ජින් ඩ්‍රයිවර්ගේ වයස. දැන් මෙන්න මේ අපූරු ප්‍රශ්නය සිනමා කෘතියක අහලා තිබුණේ මෙන්න මේ කියන චිත්‍රපටයේ 1978 අප්‍රේල් මාසේ 7 වෙනිදා තිරයට ආපු මදුවන්ති කියන චිත්‍රපටය. හර්බර්ට් රංජිත් පීරිස් ලියපු මේ චිත්‍රපටයේ උත්තරය මොකක්ද කියලා ඔබව හිතාගන්න මේ දෙබස තියෙන්නේ. මේ දෙබසට එකම දේ කිසිම උත්තරයක් නොදුන්න ප්‍රේක්ෂකයන් ඉල කැඩෙනකන් හිනා වුණා. මදුවන්ති චිත්‍රපටය සරත් දසනායකගේ මියුරු සංගීතයෙන් රසවත් වෙච්ච ප්‍රේම වෘතාන්තයක්. මේ චිත්‍රපටය මිල්ටන් ජයවර්ධනගේ දෙවැනි අධ්‍යක්ෂණය. කොමුණත් මේ චිත්‍රපටය ආරම්භ වන්නේ මැනිකා කියන නමින්. චිත්‍රපටය පස්සේ තමයි මදුවන්ති කියලා නම වෙනස් වෙන්නේ. මේ චිත්‍රපටයේ මදු කියන්නේ ගීතා කුමාරසිංහ. ඇයත් ඇගේ යාළුවා චන්දිත් ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා පොළොන්නරුවේ සංචාරයක යෙදෙනවා. ඒ අතර යනකොට පොළොන්නරුවේදී හම්බ වෙනවා රවි කියලා ෆ්‍රෙඩී කියලා තරුණයෝ දෙන්නේ. රවිට රස්සාවක් නැහැ. ෆ්‍රෙඩී ෆාමසි එක වැඩ කරන්නේ. හැබැයි පෙන්නන්නේ දොස්තර කෙනෙක් කියලා. කොමුණත් දන්නේ නැතුණාට මදු කියන්නේ හෝටල් ව්‍යාපාරයක අයිතිකාරියා. දැන් රවි රස්සාවට ගිහිල්ලා බලනකොට තමයි දන්නේ තමන් මේ ප්‍රේම කරලා තියෙන ව්‍යාපාරිකෙක් වගේ හැටියට තමන් මේ හෝටල් ව්‍යාපාරයේ අයිතිකාරය හැටියට කියලා. කොමුණත් රස් මේ ප්‍රේමෙන් පහුබහින්න රවි හැදුවත් මදුවන්ති ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වුණත් මේ හෝටලේ ඉන්නවා කලමනාකරවරෙක් අශෝක් කියලා. එයා ඔයතොර රවි අර චන්දි ෆ්‍රෙඩිත් එක්ක යාළු වෙනවා. අපූරු ප්‍රේමයක්. මේ අපූරු ප්‍රේමයේ කොයි හැටි වෙනත් හෝටලේ ඉන්න මැනේජර්ගේ අතින් ඇය අතවරයට ලක් කරනවා. ලක් වුණාට පස්සේ ඇය මේ ප්‍රේමය අතාරිනවා. ඒත් ෆ්‍රෙඩි ප්‍රේමය අතාරින්නේ නැහැ. හෝටලේ කලමනාකර උත්සාහ කරන්නේ අයිතිකාරිය විවාහ කරගන්න. ඉතින් අවසානයේ මේ සියල්ල නිරාකරණය වෙනවා. මේ චිත්‍රපටයේ එක කාරණාවක් තමයි සරත් දසනායකගේ අපූරු ගීත පෙළ. හරි මතක හිටපු ගීත පෙළක්. මදුවන්ති චිත්‍රපටයේ ෆ්‍රෙඩී සිල්වාගේ රඟපෑම බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. මොකද ඔහු සාමාන්‍ය විකර චරිතයකට වඩා ප්‍රේමවන්තයෙකුගේ සහ තමන්ගේ පෙම්වති අතවරට ලක් වුණාට පස්සේදී හැසිරෙන විදිය ඔහු ඇත්තරම දක්ෂ චරිතාංග නළුවෙකු හැටියට පෙන්වා දුන්න එක චිත්‍රපටයක් තමයි මදුවන්ති. මේ චිත්‍රපටයෙන් අලුත් නිළියක් ආවා. හැබැයි ඒ චිත්‍රපටයේ පමණයි රඟපෑවේ ෆ්ලෝරාද සූසා. චන්දිගේ චරිතය රඟපාපු ඇය ඉන්දියානු ජාතික යුවතියක්. එවකට විවාහව සිටියේ ශ්‍රී ලාංකිකයෙකු සමග. ඈ ඊට පෙර දෝ ආන් කේ බාරහත් වගේම බොබි කියන රාජ් කපූර්ගේ චිත්‍රපටවල චරිත නිරූපණයක යෙදුණු චිත්‍ර නිළියක්. ඇයගේ මුල් නම රොමෙල් ද සූසා. හැබැයි මේ චිත්‍රපටය රඟපෑවේ ෆ්ලෝරාද සූසා කියන නමින්. කොමුණත් ඇය සිංහල දෙබස් ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි චිත්‍රපටයේ උච්චාරණය කළේ. ඒ අවදී ඇය ලංකාව එවකට තිබිච්ච වර්තමානයේ නම් ශ්‍රීමන් ග්‍රෑන්ඩ් හෝටලේ එවකට ඔබරෝයි හෝටලේ සේවය කරනු ලැබුවා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ අර්ජුන් කේ තඩානි. ඔහුගේ මුල්ම නිෂ්පාදනය. අධ්‍යක්ෂණය කළේ මිල්ටන් ජයවර්ධන. චිත්‍රපටයේ කතාව දෙබස් රචනය හර්බර්ට් රංජිත් පීරිස්ගෙන්. කැමරා අධ්‍යක්ෂණය මර්සලින් එස්පෙරේරා. සංස්කරණය කාලිංග ද සිල්වා. සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායකගෙන්. චිත්‍රපටයේ ගීත රචනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් වේහැල්ලේ පියතිලක ඔගස්ටස් විනයාගරත්නම් සහ කේඩිකේ ධර්මවර්ධන විසින්. එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ මල්මල් පෙම්මල් සරා කියන ගීතය. එවගේම ගිගිරි කිඳුරු රාවේ සවන් පුරායාවේ කියන ගීතය. එවගේම මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ පැතුම් නෙනව්වේ ආශා සුන්වි. එච්.ආර්. ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිල ගායනා කළ මේ සිනාවේ ලස්සන කියන ගීතයත්. ෆ්‍රෙඩී සිල්ලා සහ ඉන්ද්‍රානි පෙරේරා ඉරෙන් අරන් එමි ජී විටමින් කියන ගීතය. මොහදින් බෙග් එච්.ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ හනුමන්තලාගේ කියන ගීතය. ලතා වල්පොල ගායනා කළ මා කී දේ හදින් කී දේ කියන ගීතය. චිත්‍රපටයේ සහ අධ්‍යක්ෂණය කළේ බන්දුල පද්මකුමාර සහ රාජා ලියනගේ.
වේශ නිරූපණය ඩෙරෙක් වනාන්දු කලා අධ්‍යක්ෂණය ලයිනල් සිල්වා සරණ අධ්‍යක්ෂණය බන්දු මුණසිංහ නැටුම් අධ්‍යක්ෂණය සිරිල් අමරසිංහ ශබ්ද පරිපාලනය නිමල් වීරක්කුඩි රසායනාගාර පරිපාලනය අයියේ ජොහර්ගෙන් ශ්‍රවණ ස්ටුඩියෝස් ආයතනයේදී තමයි මේ චිත්‍රපටයේ වැඩකටයුතු නිර්මාණය කළේ නිම කළේ චිත්‍රපටයේ මදුවන්ති වූයේ ගීතා කුමාරසිංහ ටෝනි රණසිංහ රවි ෆ්‍රෙඩී සිල්වා ෆ්‍රෙඩී නමින්ම රඟපෑවා චන්දිගේ රඟපෑ චරිතය රඟපෑවේ ෆ්ලෝරාද සූසා එවගේම Don Sirisen, B.S. Perera, Eddie Junior, Pearl Vasudevi, Lionel Dharnigal, Rokmani Devi, Pujita Mendis, Muri Samarasingh, Shirani Perera, Raja Lianage, Stanley De Silva Adin, me Chitrapati, Madhuwanthi Chitrapati, Charitane Rupaneka Nolabua. Michitrapati Valavate Savoy, Maradane Crown, Ratmalane Vijita, Maharagama National, Mahanura Wembley, Vatala Samudra, Panadura Jaimini, Gale Prince, Ampare Vijay, Ratnapura Jyoti, Kagalli Tarsan, Kalutara New Minerva, Matara New Cinema, Atulu, Cinema Shala, Da Hataka, Padarshani Karnulebua. Pasua, Ea Borale, Lido Cinema Halit, Tiragatamima, Aramba Karnulebua. Chitrapati, Gita Tati Nikotuna, Silver Line Record Bar, Vedin Gita Pot Nikotuna, Shanti Potalin. Me Chitrapati, Tema Uni, Sinehase, Gina Din Magi Jivite, Sadatanika, Sihi Watane, Vanu Manavikila. Madhuwanthi, apuru geetha pelak ek, athuru chitrapatayak.